හිටියෝ. මේ ඉන්නේ මේ චූටි බෙයා මංගාවට වෙලා මේ මං ඔයාට මොනවද කියන්නේ කියලා අහගෙන ඉන්නවා. එයා තමයි මගේ සේරම ආදරණීය රහස් අහගෙන ඉන්නේ. එයා හොඳට අහගෙන දවසක ඔයාටත් ආයියයි කියයි මං කියපුවා ගැන. එතකොට මං මොනවද වැරදි වැඩ කරන්නේ, මං කොහෙද යන්නේ, මගේ ඔයාගේ ආදරයට එරෙහි දේවල් තියනවාද කියලා බලන්නේ මෙන්න මෙයා. මේ ඉන්නේ එයාගේ මූණේ තියෙන ඉන්නවකෝ මං කියන්නම්කෝ වගේ බෑල්ම. ඒ තමයි මගේ කතාව, වාහනේ කතාව. හරි, මේ සියල්ල ඔයාගේ, මේ ලෝකේ ඔයාගේ, ඔයාගේ ලෝකේ මං විඳිනවා, ජීවිතයේ රස විඳිනවා, ඔයත් එක්ක බෙදා ගන්න ඔයා ගැන හිතනවා. ඒක තමයි අපි ආදරේ කතාව. හරි, අපට ආදරේ පිටිය, ඒ ආදරේ සැක කරන්න එපා. මං හොඳ ප්‍රේමවන්තී, ඒ ඔයා හොඳ ප්‍රේමවන්තියක් නිසා. බණ්ඩාර හම්බ වෙන්නේ සමාජ මාධ්‍ය ජාලහරහම යව දකින්නේ අපි මල ගහන්නේ පළවෙනි දෙතම Facebook පාන චාපා. එයා සම්බන්ධකම් පවත්වන හැම කාන්තාවකටම මගේ කියන දෙයක් තමයි එයාගේ බිරිඳ එයාට සලකන්නේ නැහැ කියන එක. ඔබ හිතනවද මේක මේක යම්කිසි අත්තක් තියෙනවා කියලා? ඔව්, එයා මටත් එහෙම තමයි يعني ප්‍රකාශ කරලා තිබ්බේ. මේ ගොඩක් දේවල් වැරදි විදිහට. නමුත් මම යම් කිසි දෙයකින් පස්සේ වන්දනා ගන්නවා. ඇත්තටම ඇය මට දැනුවත් කිරීමක් විදිහට චාපල මේ අනිත් සම්බන්ධකම්තා ගැන මට දැනුවත් කරනවා. ඒ හරහා තමයි මම චාපගේ ඇත්ත දකින්නේ. මේ ඒ හරහා ඊට පස්සේ මම ඒකට ස්තුති කරන්න ඇයට කතා කරනවා. ඊට පස්සේ තමයි මම ඇව ඇත්තටම අඳුරගන්නේ. ඔය කියන විදිහේ නොසලකා හැරීමක් ගැන නම් මට ඇත්තටම මේ සාක්ෂි නැහැ. යා මාර විදිහට මේ චාපගේ දේවල් වලට උනන්දුයි, ඒ දේවල් වලට උදව් කරනවා, ගෙදර වැඩ කටයුතු සියල්ල කරලා දෙනවා. රැකියාවක් කරන්න යන ගමන් උදේ විශේෂයෙන් එයාගේ මේ මෙනු එක එයා චාපගේ ආහාර චර්යාව වෙනස්. එතකොට එයා වෙනුවෙන් වෙනම මේ කෑම කැපයක් කරලා යනවා. ඒ වගේ දේවල් එතකොට දෙවිදියකට උයනවා කියන එකද? දෙවිදියකට උයනවා. ඕකේතර දරුවටයි යටයි සාමාන්‍ය විදියට උයලා චාපගේ විශේෂ ආහාර ක්‍රමෙට යට වෙනම හදලා යනවා. ඒක මම හිතටම දන්නවා. මම දැකලා තියෙනවා, මම කාලා තියෙනවා. ඒ නිසා මම දන්නවා. ඒක මේ එයා ගොඩක් නිර්දෝෂී යැතින් ඒ කියන කතාව එක්කවත් මම නම් පිළිගන්නේ නැහැ. එතකොට චාපා මේ සම්බන්ධකම් පවත්වන, එහෙම නැත්නම් මේ මුලාවේ වැටලා ඉන්න කාන්තාවන්ගේ අස්පාදණ්ඩත් යම්කිසි දායකත්වයක් ඇය ලබා දෙන තියනවාද? ඔව්, මම ඇත්තටම අද දවසේ මේ ඔකලෙන් ගැලුණේ චිතමෙන්න මම ඒක ඕන තැනක කියන්න බැස්සී. මම හැමතැනම කියනවා. ඒ වගේම මම එයා කියපු නිසා අඳුරගත්ත චාපගේ අනිත් මේ සමකාලීනව තිබුණ සම්බන්ධතා එක්කත් මම කතා කරලා තියෙනවා. ඒ අයත් මේ හරහා මේ අක්කගේ දැනුවත් කිරීම හරහා තමයි මෙයාගේ බොරුව දැනගන්නේ. මේ ඊට කලින් මේ සිදුවීම අද එකක් නෙමෙයි, ගොඩක් ඉස්සර ඉඳලා මේ චාපදිකට කරගෙන යන එකක්. මේට අවුරුදු කීපයකට කලින් එහෙම මේ දෙතුන් දෙනෙක් ක්‍රොස් කරපු වෙලාවක මේ ඒගොල්ලන් දැනගෙන බේරුණ ගැහැණු ළමයි කීප දෙනෙක් එක්ක මම කතා කරා. ඒගොල්ලෝ මෙතුමියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ
චාපාගේ බිරිඳ යම්කිසි දෙයක් කෙලින්ම චාපා සම්බන්ධකමක් පවත්වන කෙනෙකුට කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඒක හින්දා එතුමිය මොකද කරන්නේ? මම උනත් විශ්වාස කරන එකක් නැහැ. මම උනත් විශ්වාස කරේ නැහැ. මුලදී එයා කලියලා තිබ්බ දේවල් ගොඩක් දේවල් මට ඇත්ත වගේ පේනුන නිසා මමම හොයාගත්තේ. මමමයි චාපාගේ කොන්ටැක්ට් ඔක්කොම මගේ ෆෝන් එකට කොපි කරගත්තේ. වැරදි දෙයක් තමයි මම කරේ. නමුත් මගේ ජීවිතේට ඒක ලොකු බලපෑමක් වටිනාකමක් තිබුණ නිසා මට ඒක කරන්න වුණා. මෙයා කවදාවත් ඒවා ලොකු කරේ නැති නිසා. එයාගේ නිරවද්‍යතාවය මං හැම වෙලෙම පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න නිරවද්‍යයි කියන එක. දැන් අක්ක කියනවා නම් එහෙම දෙයක් එහෙම නෑ කියලා පෙන්නන්න ඕනනේ. ඒක කරේ නැති නිසා මට කරන්න සිද්ධුනා. ඒ ආකාරයෙන් තමයි මං ඇත්ත මගේ දැසින් දැක්කට පස්සේ තමයි මම ඒ අක්කට සිද්ධාන්ත දුන්නේ. ඒ කියන්නේ මේ එක් කාන්තාවක් එක් සම්බන්ධයක් පවත්වන කාන්තාවක් තවත් සම්බන්ධයක් පවත්වන කාන්තාවකට සාක්ෂි විදිහට මුණගස්සනවා. ඒ අනුව තමයි දෙන්න සත්‍යය වටහා ගන්න. එහෙම නොවුනා නම් මම ශාප කලින් මට කියලා තිබුණ විදිහට මම උනත් විශ්වාස කරන්න ඉඩ තිබුණා. ඇය මොන හරි දේශපාලනික හේතුවක් මත එහෙමත් නැත්නම් මේ මානසික හේතුවක් මත කරපු වැරදි මේ වැරදි දත්තයක් කියලා හිතන්නේ බොහොම ඉඩ තිබුණා. මම එහෙම මම ඒක ලැබුණ වෙලාවේ මට සාක්ෂි තිබුණ නිසා තමයි මම ඒ හරහා හොයන්න උත්සාහ කරේ. නැත්තම් මම හොයන්නෙත් නැතු ඉන්න ඉඩ තිබුණා බොහෝ විට. හරි. දැන් ඔබතුමියගෙන් යම් කිසි උපකාරයක් එහෙම නැත්තම් වෙනත් දෙයක් මිල මුදල් වගේ දෙයක් ඉල්ලලා තියෙනවද චාප බණ්ඩාර? ඉල්ලලා තියෙනවා අවස්ථා දෙකකදී විතර. අනිත් හැම අවස්ථාවකදීම මම හොයලා බලලා කරපු දේවල් තියෙනවා විහාරයක්. යා ගාක් වෙලාවට කියනවනේ යාගේ අරගල යා තනියම කරගෙන යන එක අමාරුයි. මේ තනි මේ කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැහැ. යාගේ මේ තනි ප්‍රයත්නයක් කියන නිසා රට ගැන අපිට ආදරයක් තියෙන කෙනෙක් විදිහට අපිට ඒ වගේ කෙනෙකුට උදව් කරන්න නිරායාසයෙන්ම පෙළඹෙනවා ඒ කියන විදිහට. එතකොට ඔබ මේ මිල මුදල් හෝ යම් කිසි දෙයක් ලබා දුන්නා නම් කොහොමද ඔහුට ලබා දුන්නේ? එක් වතාවක් මුදල් මම මගේ නැහැ ස්විස් බැංක එකෙන් ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් කරලා තිබ්බා යාගේ කොමර්ෂල් බැංක එකට. එතකොට මුදල් එයාට ලබා ගැනීමේදී බැංකුවේදී අපහසුතා සිද්ධ වුණා. මොකද පිටරටකින් ලංකාවට ආව මුදලක් සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්ති තියෙන නිසා යම් කිසි ගැටළු වලට මුණ පාන්න වුණා. ප්‍රමාදයක් ප්‍රමාද දෝෂයක් සිද්ධ වුණා එතනදී. ඒ නිසා ඊට පස්සේ මම මගේ මේ බැංකු කාඩ් පත දීලා ආවා. ඒක හරහා තමයි මුදල් ලබාගත්තේ. එතකොට අනිත් කාන්තාවන්ගෙනුත් මේ ආකාරයට යම් කිසි මිල මුදල් හෝ එහෙම නැත්නම් යම් කිසි ඩිජිටල් උපකරණ ඒ වගේ දෙයක් ලබාගෙන තියෙනවා කියලා ඔබ දැනුවත් භාවයක් තියෙනවද? මුදල් ලබාගත්තා කියන මට සාක්ෂි නැහැ. නමුත් මගෙත් එක්ක සමකාලීනව ආශ්‍රය කරපු අනිත් එක කාන්තාවකට මම උදව් කරමින් ඉන්න කාලය අතරතුරදී එයා කියලා තියෙනවා මෙහෙම මේ අර හැමෝ එකම කියන අපහසුතාව ගැන එයා එක්ක කීප වතාවක් සඳහන් කරලා තියෙනවා. ඒ අරුණම මට වසරකට විතර කලින් සිදු වුණ සම්බන්ධතාව කීපයක එක ගැහැණු ළමයෙක් මට කිව්වා. මම මට ඒක ඔප්පු කරන්න සාක්ෂි නැහැ. ඇය යම් කිසි විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා කියලා, මේ බඩු පාහරිනම් දීලා තියෙනවා කියලා ඒ රටේ ඉඳලා. හරි. ඒ ඇරෙන්න මම දන්නේ නැහැ කියන්න. දැන් මට දැනගන්න ලැබුණා ඔබතුමිය ස්විස්තරලන්තයේ ජිනීවා නුවර විශාල රට වෙනුවෙන් සැලකිය යුතු ජාතික මෙහෙවරක් ඉෂ්ට කරන තැනක් තියක් වග.
ඔබ මේ වගේ රට වෙනුවෙන් යම්කිසි සුවිශේෂිත කාර්යභාරයක් ඉෂ්ට කරන්න ඔබ යම්කිසි දේශපාලන පක්ෂයකට සම්බන්ධ නිසාද එහෙම නැත්නම් සම්පූර්ණ ස්වේච්ඡාවෙන්ද? දේශපාලනික මම කිසිම පක්ෂයකට පාටකට නැහැ. රට වෙනුවෙන් රටේ හෙට දවස හොඳ වෙන ඕනම දෙයකට මම ඉදිරිපත් වෙනවා ස්වේච්ඡාවෙන්. ඒරෙන්න කිසිම දේශපාලනික මැදිහත්වීමක් මගේ මේ පක්ෂයකින්